ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ මැතිවරණයේදී තිබුණු චෝදනාව තමයි එතුමා පත්තුරාම තිබුණු චෝදනාව තමයි එතුමා හමුදාකාරයෙක් එතුමා ඒකාධිපතියෙක් කාපුවම පල්ලියේ වදින්න හම්බෙන්නේ නැහැ පල්ලි ටික ගිනි තියනවා මේක තමයි එතුමාට තිබිච්ච චෝදනාව මැතිවරණ කාලේදී එතුමා ඒකාධිපතියරියක් හැටියට පොහොය දක්වන්න හැදුවා එතුමාට විරුද්ධ වුණොත් කිඹුලොන්ට කන්න දෙනවා කියලා දත් දොස්තර මහත්තයා කිව්වා එතකොට ඒ නිසාම සමාජයේ යම් මතයක් ගොඩ නැගුණොත් පෞද්ගලික මත තියෙන්න පුළුවන් මගේ පෞද්ගලික මතය පිළිබඳව මම පහුගිය දවස්වල ප්‍රකාශ කරුවා අදටත් මගේ පෞද්ගලික මතය ඒක හැබැයි මගේ පෞද්ගලික මතය රජයේ මතය වෙන්න බෑනේ එතකොට රජයට යුතුයකමක් සහ වගකීමක් තියෙනවා මේවා ඕනේ කියන අයයි නැති කියන නැහැ කියන අයයි යම් කමිටුවකට දාලා මේ කරුණු කාරණා සලකලා බලන්න අවසාන තීන්දුව ගැනීමේ බලය රජයට තිබිය යුතුයි මොන කමිටුවරවත් තියෙන බෑ කමිටුවලට මිනිසු ඡන්දෙ දීලා නැන්නේ මිනිසු ඡන්දෙ දුන්නේ ඔබතුමා අහපු ප්‍රශ්න ඉතාලම නිවැරදි මිනිසු ඡන්දෙ දුන්නේ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට මිනිසු ඡන්දෙ දුන්නේ මේ රජය අවසාන තීන්දුව ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාත් රජයත් ගත යුතුයි කමිටුවලට නිර්දේශ කරන්න පුළුවන් වතුර උඩ තියනවා කියන්න පුළුවන් යට තියනවා කියන්න පුළුවන් නොයෙකුත් දේවල් කියන්න අවසාන තීන්දුව තාමත් පරණ තීන්දුවම තමයි ඒ කමිටු වලින් මොනවාර නිර්දේශ ඉදිරිපත් කරයි ඒ වෙලාවට ඒවා සලකලා බලලා අවසාන තීන්දුවක් දෙයි මල සිරුරු පිළිබඳව පත් කරපු කමිටුව නෙමෙයි මං හිතන්නේ කමිටු පත් කළ යුත්තේ ජීවත් වෙන සිරුරු පිළිබඳව හොයා බැලීම සඳහා ඉතින් මල සිරුරු කමිටුව පිළිබඳව මගේ එච්චරම ලොකු දැනීම නැහැ නමුත් මම පොඩ්ඩක් පැහැදිලි කරන්න හදන්නේ මේ මල සිරුරු ගැන නෙමෙයි මොන දේ පිළිබඳව ඒක අපි කියනව නෙමෙයි අපිට ඕන දේ කරා මිනිස්සුයි අපිට කියලා තියෙනවා මිනිස්සුයි තීරණය කරුවේ තුනෙන් දෙකක බලයක් දීලා රට පාලනය කර යුත්තේ කවුද කියලා. මිනිස්සු ඒ තීන්දුව දීපුවාම කමිටු නිර්දේශය ඒ සියල්ල හොයලා බලන්න පුළුවන්. කමිටු නිර්දේශය පිළිගන්නවා නම් අර තීන්දුව ගන්නත් පුළුවන්. නමුත් ඔබතුමාලා කියනවා නම් රජය කමිටුවට බලපෑම් කරනවා කියලා එහෙම කරන්න ඕනේ නැහැ. කමිටුවක් නැතුවම රජයට තීන්දුව ගන්න පුළුවන්. ඒ නිසා එහෙම එකක් නැහැ. නමුත් අර යම් අදහස් ඉදිරිපත් වුණාම ඒ පිළිබඳව මධ්‍යස්ථව හොයා බැලීමට රජයට සිත් කරන්න සිද්ධ වෙන දේ. අද තවමත් ඉන්නේ අර පළවෙනි කමිටුව දීපු තීරණේ. තීරණේ වෙනසක් වෙලා නැහැ නේ. Breaking.lk